අටේ මියුම මෙරට වෙළඳපොළෙහි බිත්තර මිල සීග්‍ර ලෙස ඉහළ යාම සහ බිත්තර හිඟවීම හේතුවෙන් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමට ඉකුද්දා රජය පියවර ගනු ලැබුවා. එලෙස ආනයනය කළ බිත්තර බේකරි නිෂ්පාදන සහ හෝටල් සඳහා භාවිත කිරීමට තෝරාගත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු අතර බෙදාහැරීමට කටයුතු කළ අතර එම බිත්තර භාවිතය සඳහා මාර්ගෝපදේශ මාලාවක්ද හඳුන්වා දීමට වෙළඳ අමාත්‍යංශය කටයුතු කළා. සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියන්ට යටත්ව එම බිත්තර ආනයනය කළ අතර අධිශීතකරණයන්හි බහා තැබීම ඇතුළු උපදේශන මාලාවක්ද අදාළ ව්‍යාපාරිකයන් හට නිකුත් කෙරුණා. එලෙස බේකරි නිෂ්පාදන සඳහා මෙරටට ආනයනය කළ බිත්තර මේ වන විට කොළඹ නගරෙහි ඇතැම් මාපන ශාලාවල භාවිත කරන බවට අටේ මෙහෙයුමට තොරතුරු ලැබුණා. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අප ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. එහිදී අපට අනාවරණය වුණේ නිසි මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් භාවිතයට ගන්නා එකී බිත්තරයක් ආපන ශාලා හිමියන්ට රුපියල් 35 37 අතර මුදලකට ලැබෙන බවටයි. අපට දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ මේ බිත්තර දැඩි ශීතකරණයක බහා තබා තිබීමට අවශ්‍ය වත් ශීතකරණයක නොමැතිව මේ බිත්තර බහා තිබෙන ආකාරය. ඉතින් මේ විදිහට මේ පාරිභෝගික කටයුතු අධිකාරි නිලධාරීන් වගේම හෝමගම පශු විමර්ශන මධ්‍යස්ථාන නිලධාරීන් පරීක්ෂා කරන ආකාරය තමයි අපහට පෙනියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වෙළඳසැල්වල කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මා සඳහන් කර ආකාරයට ශීතකරණවල බහා නොතබමින් බිත්තර තබා තිබෙන ආකාරය තමයි අපහට දැක බලා ගැනීමට හැකියාව ලැබුණේ. මේ ඔබ දකින්නේ එවැනි ආකාරයට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර බිත්තර ව්‍යාපාරික ස්ථානවල තබා තිබෙන ආකාරයයි. මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවද මෙලෙස අදහස් පළ කළා. ඔයි බේකරි වලට දෙනවා වගේ මිනිසුන්ට දුන්නා නම් ඉවරයිද? එතකොට හරියට ප්‍රශ්නේ සිදෙනවනේ. මේ විදිහට ගියොත් රටේ ජනතාව මොන ලෙඩ හැදිලා මොන විදිහට මැරලයිද කියන එක අපට නම් තේරුම් ගන්න අමාරුයි. අටේ මෙහෙයුම.